Yo, what's up guys? Welcome back to first time and ada api ævilla inne Beruwala. Beruwala kiwwata api Beruwala baanna neme aave. Api aave Beruwala lighthouse ekata. තරම කියනවා නම් දැන් මේ අපි අයිලන්ඩ් එකක් ඉන්නේ. අපි ආවේ මෙන්න මෙතන ඉඳලා. ඒ තමයි බේරුවල. බේරුවල ඉඳලා මෙතනට සාමාන්‍යයෙන් මීටර් 800ක් තියෙනවා. මීටර් 800ක්. ඔව්. බෝට් එක ආවොත් අපි 3 minutes වගේනේ ආවේ. ඔව්. 3 minutes වගේ ආවේ. අපිට ගියේ ඇත්තටම. ඊට පස්සේ ආයි කියනවා නම් මෙතන තමයි බෝට්ස් ඔක්කොම ඇවිල්ලා නවත්තන්නේ. මතක තියාගන්න බෝට් එක ආවට පස්සේ පොඩ පරිස්සම් වෙන්න මෙතන වැටුනොත් එහෙම මන් දන්නේ ගැඹුරු කොච්චරක් තියනවද කියලා පතුල පේනවා ඒ වුණාට ෂුවර් නැහැ බෝට් රයිඩ් එකට අපෙන් නම් 5000 වගේ ගත්තා ඩිෆරන් ඩිෆරන් ප්‍රයිසස් යන්නේ ඕගොල්ලෝ කැමති තැනකට ගිහිල්ලා පොඩක් ප්‍රයිසස් නෙගෝෂියේට් කරලා බලලා හොඳ ප්‍රයිස් එකකට එන්න අපි දැන් යන් බර්බෙන් ලයිට් හවුස් එක බලන්න දැන් ඇවිල්ලා ඉන්නේ බාබෙන් ලයිට් හවුස් එකට මේකට බේරුවල් ලයිට් හවුස් කියලාත් කියනවා මේ අයිලන්ඩ් එක ඇත්තටම කිව්වොත් එම අක්කර 8ක් ලොකුයි පස්සේ පේන්නේ මේ ලයිට් හවුස් එක මේ ලයිට් හවුස් එක අඩි 112ක් උසයි හදලා තියෙන 1889 ලයිට් හවුස් එක වයිට් ග්‍රැනයිට් වලින් තමයි හදලා තියෙන්නේ 1969 ආයේ මේක රිනොවේෂන් එකක් ගිහිල්ලා තියෙනවා මේක තියෙන ලෙන්ස් එක මාරු කරන්න තමයි මේක රිනොවේට් කරලා තියෙන්නේ ආයිලන්ඩ් එකයි ලයිට් හවුස් එකයි කන්ට්‍රෝල් කරන්නේ ශ්‍රී ලංකන් පෝට් ඔතොරිටි එකකින්. අපි බලමු ගිහිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා. කසරි මොනවද? රවුම් 4යි නැග්ගේ. ෆිල්ටර් එක පානිනම්. Thank you.
බලාගෙන දත් ටික ගලවෙන්න පුළුවන් මේ පඩිවල වල ඉති පොඩක් පරිස්සමින් එන්න බබාලා වේ මේක කරගෙන යනවනම් පොඩක් එක්ස්ට්‍රා කියා වුණු තුනයි මොකද පඩිවල යකඩ ස්ටෙප් තියන්න මේ හරි පොඩිය මේ ගැප් එකක් තියෙන මේක මං හිතන්නේ ඉස්සර ඔපරේට් කරපු කන්ට්‍රෝල් බෝඩ් එකද කොහොමද මං හිතන්නේ දැන් නම් මේක ෆුලි සෝලා කලින් නම් කෙලින්ම ජෙනරේටර් එකකින් තමයි මේ ඔක්කොම රන් වෙලා තියෙන්නේ දැන් නම් ඉතින් you know fully upgraded technology වලින් රන් වෙන්නේ සෝලා පවර් very nice මේ තියෙන තවත් පරණ මම හිතන කන්ට්‍රෝල් යුනිට් එකක්ද කියලා අපි ආවෙ මෙන්න මෙතන ඉඳලා තව මං හිතන්නේ යා අපි ඉතින් අපි දැන් උඩට ගිහිල්ලා ආවා සිරාවට කියන්න ඕනේ හවසකාරි මේ පාන්දරක හරි එන්න ඇක්ටිවිටිස් හරියට මෙතන නාන්න පුළුවන් බෝට් රයිඩ්ස් යන්න පුළුවන් සේෆ්ටි එක ඕගොල්ලොම බලාගන්න මොකද කියන්න බෑ රෆ් සී එකක් තියෙන්නේ මේ පැත්තේ කට්ටිය නම් දන්නවා කොයි කොයිද නාන්න හොඳ හොඳ නැති තැන් කොහෙද කියලා කැලේ ඇතුළට යන එක හොඳයිද නැද්ද කියලා ගයිඩ් කෙනෙක් එක්ක නම් එන්නේ ඒගොල්ලොන්ගෙන් අහන්න ලයිට් හවුස් එක ගැන කිව්වොත් ලංකාවේ තියෙන මේන් ලයිට් හවුස් හතරකින් එකක් තමයි අපි මේ අද ආව ලයිට් හවුස් එක. ඊට පස්සේ මේ ලයිට් හවුස් එකේ ටවර් එක නෙවෙයි ලයිට් මුළු හවුස් එකේම උස ફોකල් පොයින්ට් එකේ ඉඳලා යටටම අඩි 151 රේන්ජ් එක. ඒ කියන්නේ මේකේ ලැන්ටර්න් එකේ තියෙන රේන්ජ් එක. නෝටිකල් මයිල්ස් 27ක්. ඒ කියන්නේ කිලෝමීටර් 51ක්. මූදට මේකේ රේන්ජ් එක තියෙනවා. තව එක උට්ට නැග්ගට පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් 360 පැනොරමික් view එකක් බලාගන්න පුළුවන්. ඔබට තව එක ටැංගල් පස්සේ 360 පේනවා නේද? ඒ view එක තමයි බේරුවල මුළු සිටි එකම පේනවා, කළුතර පේනවා. මෙතන ඉන්නේ කෙනා කිව්වා 100 එක පේනවා. ඒ වගේම උදේ 10:00 කලින් වගේ ගියොත් එම් සිරිපාද පේන කතාවකුත් කිව්වා. අතර සිරිපාද. ඔව් අපි උඩට යනකොට නම් පහුවලා ගියේ. ඒකින් අපි අන් දැක්කේ නැහැ. ඉතින් ওই ටික තමයි බාබෙන් ලයිට් හවුස් ඇන්ඩ් ද අයිලන්ඩ් එක ගැන කියන්න තියෙන්නේ. We will see you in the next video. Until then. Adios.